L News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. ඊයේ රඹුක්කනදී සිදු වූ වෙඩි තැබීම හා ඝාතනය සම්බන්ධයෙන් අපිට තියෙන අයිතිය කුමක්ද? මහජන අයිතිය ඍජුව බලගන්න ඕන නීතිඥයෙක් හැටියට ඔබට මේ ටික කියන්න ඕන. මම අදෝදී IGP ට කතා කළා පොලිස්පතිවරයාට. දැන් කොයි මොහොතේ හරි මේ මැසේජ් එක අරගෙන මට කෝල් බැක් කළා. දැන් කියයි මේ ගැන ඔබ අනිවාර්යෙන් දැනගන්න ඕනේ මෙරටේ පුරවැසිය හැටියට ඔබේ අයිතිය කුමක්ද? පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම කුමක්ද? පොලිස්පතිවරයාට කොහෙත්ම දේශපාලන අධිකාරිය විසින් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න ඔහු බැඳිලා නැහැ. ඉස්සෙල්ලම මේක දැනගන්න. අමාත්‍යවරයෙක් ඉන්න පුළුවන්. ඔහු දෙන නියෝග නීතියට පටහැනි කිසිම නියෝගයක් බලගන්වන්න පොලිස්පති නීතියෙන් බැඳිලා නැහැ. ඒක ඔහුට මම දැන් මේ මොහොතේ කතා කරන්න හදන්නේ මොකටද? පොලිස් ආඥා පනතේ රෙගුලාසි තියෙන්න පුළුවන් දනිසෙන් පල්ලට වෙඩි තියන්න ඔය වගේ කතා. නමුත් පුරවැසියෙක් නිරායුධ අරගලයක් කරන සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් දියත් කරන කිසිම පුරවැසියෙකුට ආයුධ සන්න පොලිසියට මේ ප්‍රචණ්ඩත්වයේ පාවිච්චි කළ වෙඩි තැබීමට හෝ වෙනත් හානියක් කිරීමට කිසිම බලයක් නැහැ. මේ සම්බන්ධයෙන් මම නීතිඥ සංගමේ සභාපතිවරයාට උදෙන්ම එක දැනුම් දුන්නා. අපි වහාම මැදිහත් වෙන්න ඕනේ සමස්ත ශ්‍රී ලාංකික නීතිඥ ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. මේකට අපිට ඉඩ දෙන්න බෑ. මේ ආවේ මේ 71 89 එහෙම නැත්නම් ආය LTT ඒ වගේ ආයුධ සන්නද්ධ අරගලයක් නොවේ. මෙරටේ ජනතාව දියත් කරලා තියෙන්නේ තමන්ගේ අධිකාරී බලය වංචා කරන නීති ආධිපත්‍යය යටපත් කරලා බොරුවෙන් වංචාවෙන් රට අනාථ කරලා මිනිසුන්ට ඔක්කොම තියෙන පහසුකම් නැති කරලා ඒකට ගියහම පෝලිං වල වැටෙන ගෑස් එතන ගියහම ඔබ දැක්කා මේ පෙට්‍රල් ඩීසල් ගන්න ගියම පෝලිං වල වැටෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරපු මිනිස්සු ටික නිරපහැරීමට ඔවුන්ට තියෙන අධිකාරී බලය කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. ඒකට ගරු කරලා යන එක තමයි ගෝඨාභය රාජපක්ෂගේ වගකීම. මම ඔහුට පුන පුනා කියන්නේ ඒකයි. ඕකට ආයුධ සන්නද්ධ අරගලයක් විදිහට ඕක ඔබ පාවිච්චි කළොත් බලය ඔබට ජිනීවා වලින් ඒ ලැබෙන දේ ඉතාම භයානකයි. ඒකෙන් ඔබ කරන්නේ තව රට නැති කරන එක. මම ඔබට කියන්න ඕනේ නීති ආධිපත්‍ය ගැන කතා කරන රටක මේ සම්බන්ධයෙන් තියෙන විධිවිධාන. දැන් අද තීරණය කළා මේ සම්බන්ධයෙන් මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගන්නවා විශේෂ නඩුකරයක්. ඒකේ අරමුණ මේ සම්බන්ධව පොලිසියට මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කිසිම විධිවිධානයක් නැති නිසා ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා රෙගුලාසි පනවන්න. රට එක තැන පල් වෙන්න බෑ. ප්‍රගමනයක් තියෙන්න ඕනේ. මේ විදිහට රජයට එරෙහිව නැගී සිටිනවා නම් නිහඬව කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව ඒකට රට කන රට විනාශ කරපු දේශපාලන අධිකාරිය ක්‍රියා කරනවා නම් ඊට එරෙහිව ඒකට කිසිම විධිවිධානයක් නැත්නම් අධිකරණයට වගකීමක් තියෙනවා. මොකද මේ රටේ ජනතාවගේ අධිකරණ බලය බලගන්වන ආයතන හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට ඍජුවම තියෙනවා. ඒකට මැදිහත් වීමේ වගකීමක් මම ඔබට මේ ඉස්සරහ කිව්වා. පසුගිය දෙසැම්බර් මාසේ 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නඩු තීන්දුවකින් කිව්වා අපි බැඳී හිටින්නේ නීතිපති බැඳී හිටින්නේ පොලිස්පති බැඳී හිටින්නේ මේ රටේ ජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට. ඉතින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙවැනි අවස්ථාවක වෙඩි තැබීම හෝ යම් ආකාරයකින් බලය පාවිච්චි කිරීම. මොකද කියන්නේ අවම බලය පාවිච්චි කරනවා කියලානේ. දැන් දැක්කනේ ඔබ අවම බලය පාවිච්චි කරලා කරපු දේ. මේ ඔක්කොම සංවිධානයේ වෙන්නේ ඇතුළෙන්මයි. ඒකයි මම කිව්වේ දේශපාලන අධිකාරියෙන් එන කිසිදු නියෝගයක් බල ගැන්වීමට පොලිස්පතිවරයා බැඳිලා නැහැ. දැන් ඔහුට කතා කළා කෝල් එක තාම ආවේ නැහැ ඔහුගේ. මේක අධිකරණයට ගෙනිහිල්ලා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. රාජ්‍ය බලයේ ඉන්නේ ගෝඨාභයද එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසද එහෙම නැත්නම් තවත් එකෙක්ද කියන එක අපිට අදාළ නැහැ. රටේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමස්ත නීචිත්‍ය ප්‍රජාවට බරපතල වගකීමක් තියෙනවා. මේක ඇල ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. ජනතාවගේ දැන් මේ ඔවුන් ක්‍රියාත්මක කරලා තියෙන ඔවුන්ගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. We have elected you to the office, but you have let us down. You have failed the nation. Please get out. කරුණාකරලා ඔබ යබ්බත්වන්න. ඒක ඔබේ අයිතිය. කරන්න දෙයක් නැහැ. ඔහු ඒක සම්පූර්ණ අසමත් කියන එක ඔහුම පිළිගත්තා. ඔහු කිව්වා මම IMF එකට ගියේ නැහැ. ඒක මෝඩකමක්. මම මේ රසායනික පොර දුන්නේ නැහැ. ඒක මෝඩකමක් කියලා ඔහු දැන් පිළිගත්තා. තවදුරටත් මෙරටේ ප්‍රචණ්ඩත්වය වර්ධනය කළා. මේක තව මේ අරාජික කරලා තවත් රට අනාථ කිරීමෙන් වැළකිලා ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යෙන් දුරින් ඉවත් වන්න ඕන.
මේ සම්බන්ධයෙන් ගන්නා වගකීම පොලිස්පතිවරයාට දැනට තියෙන වගකීම ඔහු ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මොකද මම ඊයේත් කිව්වා මේක මේක ඩිජිටල් ඒජ් එක අපිට ඕකේ ගන්න පුළුවන් මම ඉල්ලන ඔබ සෑම දෙනාගෙන් එදා ඔය රඹුක්කන සිද්ධියේදී ඔయిత සම්බන්ධය ක්‍රූර අමානුෂික වද හිංසා පත්කිරීම පුරවැසියෝ බරපතල වරදක් ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය ප්‍රකාරව රටේ පුරවැසියෙකුට මේව කරුණාකර දැනගන්න ඔබේ අයිතිය එකෙක් මේ නාගානන්ද යන මහජන අයිතිය බලගන්වන නීතිඥයෙක් නිසා මේ තුට්ටු දෙකේ නීති මේ මේ දේශපාලුවෙක් නෙවෙයි. ඒකයි මම කිව්වේ මේ රටේ නාගානන්දගේ උත්සාහය ජනසම්මත ජනරජ්‍ය ව්‍යවස්ථාව මේ රටේ බලගන්වලා අවුරුදු 50කට අඩු. ඒ හැබැයි නිකම් 50ට වැඩිය අඩු වෙලා වැඩක් නැහැ. ඍජු ප්‍රතිපත්තිධාරී පාරිශුද්ධ මම කියන්නේ ස්පිරිචුවල් ලීඩර්ෂිප් එකක් තියෙන උනේ. අන්න එහෙම කෙනෙකුට මේ රට දිනා දෙන්න තමයි ඔහුගේ එකම කැපවීම. දැන් මේ මේ ගත්ත පියවරේදී රජය මේ ගන්නා පියවරේදී අපිට සමස්ත ජනතාවටම නේ මම දන්නව අයිය රෑ මිනිස්සු හරි බයි හිටිය මොනවා වෙයිද මොනවා අරගලේදී මරණයටපත් කරයිද වෙඩි තියයිද මේක ඇවිල්ලා ඒක තමයි ඕන් අර අමාත්‍ය මණ්ඩලේ දැන් ඔබ දැක්කනේ අරගලේ ප්‍රතිපලයක් හැටර අමාත්‍ය මණ්ඩලේ ඔක්කොම දැන් පස්වදරේට ගියානේ පිටිපසට ගියානේ ඒක තමයි අරගලේ බලය මොකක්ද ඒ බලය ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මොනවාද non violent social revolution යම් රටේ මේ වෙමින් පවතින කිසිම ආයුධයක් නැතුව ඕක තමයි කිව්වේ system change concept එක කියලා. ඕක තමයි හඳුන්වා දෙන්නේ යෝජිත ජන සම්මත ව්‍යවස්ථාවෙන් කරන්නේ ඕ ටිකම තමයි. මොකද්ද? 2025 පැත්තකට දාලා රටේ ජනතාව රටේ උත්තරීතර නීතිය සම්මත කරනවා. එහෙල නාගානන්දගේ අවුරුදු 7ක අධ්‍යක්ෂීම් තුලින් අධිකරණයට මුකුත් කරගන්න බැරි වෙලාවක මම දැක්ක මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියලා. හරි පර්මිට් නඩුවේදී මිනිස්කාර අග්‍රමිනිස්කාරවරයා මිනිස්කාර 5 දෙනෙක් යනකොට මම දැනගත්තා මේ වැඩේ මෙහෙම කරන්න බෑ මේකට වෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ අධිකරණයට අතපෙවීම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න නැතුව මේ රට ගලව ගන්න බෑ නීති ආතිපති ඉහළින්ම තියෙන ක්‍රමවේදයක් විය යුතුයි හැබැයි මම මේ ටික කියනවා දැන් අපි අද මුහුණ දීලා තියෙන සත්‍ය ඔබ දන්නවනේ මේ සම්බන්ධයෙන් කිව්වා ඔස්ට්‍රේලියාවේ විජේසේකර කියන ડોක්ටර් මට ඒවල දුන්න ක්ලිප් එක जनता विमुक्ति ब्रह्मे लाल कांत अपे सतुराट मातृभूमि प्रश्न करोटा बेट नाम योजना दिनाता अपे सतुराट मातृभूमि विनाशक तरम तमाय पुरेश अनी सजी प्रेमदास नीवट कामट एंबरी ඔක්කොම දැනගෙන හිටියා මේ කොහෙවත් ඉන්න ඇමරිකන් පුරවැසියෙක් මට ඡන්දෙල්ලන්න බෑ කියලා. නාගානන්දගේ තිබ තර්ජනය නිසා ඌ හොඳටම දැනගත්ත නාගානන්ද ඡන්දයට ඉදිරිපත් වුණා නම් ගෝඨාභයට ඡන්දෙන්න බෑ කියලා. ඒක තමයි ඌවත් වැලැක්වේ. මම මේක පුන්න පුනා කියන්නේ මේක ඔල්ලුවට ඔබට යා යුතුමයි. මොනවද වුන් කලේ? එදා මහින්ද දේශප්‍රේත එකතු කරගෙන යාට 50ක මේකේ වගකීම යනවා. අනු කුමාර දිසානායකයි සජිත් ප්‍රේමදාසයි ඔහුගේ පුටු යට රිංගලා ආණ්ඩුක්‍රමයස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළා. ඔවුන් එතකොට මන්ත්‍රීවරු. ඔවුන් දිවුරුමත් දීලා තියෙන රටේ ආණ්ඩුක්‍රමයස්ථාවට එරෙහිව කටයුතු කරන්න. ආණ්ඩුක්‍රමයස්ථාවේ 91 92 91 1 D13 රෝමන් D රෝමන් 13 විදේශ පුරවැටියෙකුට ඡන්දය ඉල්ලන්න බෑ. ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ. ජනාධිපතිවරයා තෝරාපත් කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රමයස්ථාවේ 92 පැහැදිලිවම කියනවා ඡන්දය ඉල්ලන්න බෑ. එහෙනම් කොහොමද ඉල්ලුවේ? කවුද මේකට වග කියුත්තේ? ඇයි එදා නාම යෝජනා දෙන අවස්ථාවේදී අනුරු කුමාරයි සජිත් ප්‍රේමදාසයි මේ විදිහට පුටු යට රිංගුවේ? කරුණාකරලා බලන්න ડોක්ටර් රනිල් ජයසිංහගේ වීඩියෝ එක. ඒක බලන්න ඒක තියෙන ඔන්ලයින්. ඒක කියනවා කොහොමද ඔහු ගිහිල්ලා මේ අනුරු කුමාරට කිව්වේ? මේවා වළක්වන්න. මේ විදිහට කවුද ගාමිණී සේදර මේ විදිහට 5000 නෝට්ටු තොග්ග වශයෙන් print කරනවා මේකට මහම මැදිහත් වෙන්න. ඔක මම මේක IG ට කිව්වා. මම මේක අනුරු කුමාරට කිව්වා. මම අනිත් මිනිසුන්ට කිව්වා. මේකෙක්වත් පියවර ගත්තේ නැහැ කියන එකෙන් ඔබට ගත්ත තියෙන ගන්න තියෙන තීන්දුව මොකද්ද? මේ 225ම එකම කුණුවලක කැකෑරෙන පණුව ටිකක් විතරයි. කඳ පණුව ටිකක් විතරයි. අපි මේ විදිහට දුක් විඳින්නේ, පුරවැසියෝ මේ විදිහට දුක් විඳින්නේ, මේ අහිංසක අසරණ දරුවන්ගේ අනාගතය අඳුරු කළේ මේ 225. ඒකයි මම කිව්වේ මට කතා කරනවා හැම තැනින්ම එක එක නා කතා කරනවා මේකට. ඒකට නාගානන්ද කේවල් කරන්න සූදානම් නැහැ. මේක අතරමැද විසඳුම් නැහැ. මේ අවස්ථාවේදී අනුරු කුමාර කවුද? ගෝඨාභය රාජපක්ෂ කොන්දේසි විරහිතව ඉල්ලා සිටිය යුතුයි. මේක ඇවිල්ලා එකයි මම කිව්වේ මේක සිස්ටම් චේන්ජ් එකක් මේ රටේ ජනතාව ඉල්ලන්නේ. ඔවුන්ට මේ මුන් කරේ කිසි කෙනෙක් කිරි විශ්වාසයක් නැහැ. ඒ වගේම වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්විය යුතුයි. ඔහු ගියාට පස්සේ දැන් ඊයේ කවුද මහින්ද රාජපක්ෂ ආයතන මේ ගේනවා කියලා. මේ මිනිස්සු රටේ ජනතාව විහිළුවට අරන් තින හැටි බලන්න.
විස්සක් ගෙනල්ලා රට කාලා දැන් කියනවා ආයෙත් 19ක් ගේනවා කියලා. මොවුන්ට තියෙන අයිතිය මොකද්ද පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න? එතකොට අනුරු කුමාර දිසානායක සජිත් ප්‍රේමදාසේ පාර්ලිමේන්තුවේ ඉඳ ගැනීමෙන් ඔවුන් කරන අපරාධය මොකද්ද? ඔවුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවේ හැර ගිහිල්ලා ඉල්ල අසුනා නම් පොහොට්ටුව නිකම්ම පර වෙනවා. ඔවුන්ට ආණ්ඩුවක් දුවන්න බැහැ. ඔවුන්ට විපක්ෂයක් නැතුව ආණ්ඩුවක් දුවන්න බැහැ. විපක්ෂයේ සියලු දෙනාම ඉල්ල අසුනා නම් අපේ මේ ජයග්‍රහණය නිශ්චිතයි. ඒක වේගවත් වෙනවා. මොවුන් ඉන්නෙත් මේ කුණු කන නිසාම මට කතා කළා කැන්බරා වලින් ඔස්ට්‍රේලියාවේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන්. මම කිව්ව සජිත් ප්‍රේමදාසට මට කතා කරන්න දෙයක් නැහැ. කරුණා කරලා ඔහුට උපදෙස් දෙන්න වහාම ඉල්ලාස්වන්න. විපක්ෂයේ සියලු දෙනාම ඉල්ලාස්වන්න. මේ යන්නේ කැම්පේන් එක නිය ආවට ගියා ගන්න නෙමෙයි. මේක සෝෂල් රෙවොලූෂන් එක. මේක තැනක කුණු වෙන රටක් සෝෂල් රෙවොලූෂන් යන්නේ. සමාජයේ කිසිම ඉදිරියට යාමක් නැහැ. මේක තමයි කිව්වේ අපි මොන doctrine of necessity. දැන් වෙන ක්‍රමවේදයක් නැහැ. රට ගලව ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි අපේ අධිකාරී බලය බලගන්වලා මෙන්න මේක රටේ උත්තරීතර නීතිය බවට පත් කිරීම. මෙවැනි අවස්ථාවක අත්අඩංගුවට ගත්ත අවස්ථාවක බලන්න එක තියෙන ක්‍රමවේදය. පොලිස් කොමිසමට දීලා තියෙන බලය බලන්න. පොලිස්ටිය කිසිම නිලධාරියෙක් නැහැ පොලිස් කොමිසමට. මේවැල්ල යුරෝපීය නීතියක තියෙන්නේ. මොකද්ද? අත්අඩංගුවට ගැනීම හා ඒ ඔවුන්ගේ කිසිම පුරවැසියෙකුට හානියක් නොකිරීම හා ඔවුන්ට කටපියාගෙන ඉඳ තියෙන අයිතියකේ තහවුරු කරලා දෙනවා. ඒක තමයි යුරෝප ප්‍රජාවේ තියෙන නීතිය. ඇයි එහෙම කරලා තියෙන්නේ? මේ රටවල ක්‍රියාත්මක වන්නේ බරපතල අපරාධකාරයෝ ටිකක් තමන් මාතෘභූමියේ මංකොල්ල කෑම සඳහා පවත්වාගෙන යන ක්‍රමවේදයක් රටේ ජනතාවගේ මේ කටට ඉබ්බෝ දාලා ඔවුන් නිහඬ කළා. ඒකයි මම අවස්ථාවේදී මම කොයි මොහොතේ හරි පොලිස් ප්‍රතිවරයාගේ මේ කෝල් එකේ ඒවි මේක ඔහු වග කියන්න ඕන අදහස් කරන මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න නඩුකරයක් එම් වෙන මොකක්වත් නෙමේ. ඕක වෙනම එනවා. ඒකයි කිය ඕකේ ගන්න අය ගැන විස්තර ගන්න, මරපු කෙනා ඒ ගහපු අයගේ විස්තර ගන්න ඔක්කොම ඒවා යොමු කරන්න. මම නීතිඥ සංගමයට අදාය පුළුවම මම ඒකත් ඔබට යොමු කරන්න. රට දේශපාලනේ බල්ලට දාන්න. දේශපාලන පක්ෂ ඔක්කොම එකයි. අපි ජනතා පරමාධිපත්‍ය බලය ඍජුව වැඩ කරන ක්‍රමවේදයකට යමු. ඒක තමයි මම කිව්ව ඔක්කොම ටික පැත්තකට දාලා ඍජුව නැගී හිටින්න කිව්ව එකට. අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරමු. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය බල ගන්නවන්නේ ඔබේ බලය, අධිකරණ බලය. මම පහුගිය දෙසැම්බර් පළවෙනිද ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දුවක් දීලා කිව්වා. මේ රටේ අධිකරණයේ බැඳී සිටින්නේ මේ රටේ ජනතාවගේ අධිකාරී බලය, ජනතා පරමාධිපත්‍ය බලය හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කියලා. ඒ අනුව අපි අධිකරණයට ඉල්ලීමක් කරමු. අත්අඩංගුවට ගන්න අවස්ථාවකදී, ඒ වගේම මේ වගේ මහජන උද්ඝෝෂණයකදී, සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන උද්ඝෝෂණයකදී පොලිසිය වගකීම. මේ විදිහට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මම දැක්කාට පොලිසියෙන් දැන්වීමක් දාලා තියෙනවා. අපි කිව්වේ දනිසෙන් පල්ලට වෙඩි තියන්න කියලා. කොහෙද දනිසෙන් පල්ලට වෙඩි තියන්නේ? මොන හේතුවක් නිසාද? කවුද මේ මහපාරේ බස් දැම්මේ? කවුද මේ ලොකු මේ අර මොනවාද අර පොළව හරන මැෂින් ඔව පාර දාලා හරස් කළා? බැකෝ යන්ත්‍ර ඔව දාලා කවුද හරස් කළේ? මේ 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 දියත් කරපු අයද? මේ අරගලයේ දියත් කරපුවද? නැහැ. මේක ඇහලා සංවිධානාත්මක වැඩක්. ඊයේ රටේ මහජනතාව මමත් එක දැනගෙන හිටියේ ඊයේ උදේම අද මේකේ මොන හරි කරනවා කියලා. ඒකින්ද මේ ගෝඨාභය රාජපක්ෂ නැවතත් ඉතා අවධාරණය කරනවා නාගානන්ද මහජනතාවගේ අධිකාරී බලයගේ බලගන්වන නීතිඥයෙක් හැටියට. කරුණා කළා ඔබේ මාතෘභූමිය විනාශ කරන්න එපා. කරුණා කළා මේ කුඩා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. මම නැවත ඒක ටික ආවත කියනවා. ඔබ දැනගන්න හැම විටම චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ඩිංග දැනගන්න. ඔබට ඔය එකෙක්වත් ඔය ඔබට නූල් ගැහැට ගැහැට ගහන එකෙක්වත් ඔබට සද්ධර්මය කියා දෙන්නේ. ඒක මම ඔබට කියනවා. ඔබට කිසිම දෙයක් ඔබට උමනා විදිහට පාලනය කරන්න බෑ. ඔබ අනිවාර්යෙන් බලයිදි පේන පින්ඩු පමන් රූපං කියන පෙන පින්ඩක්වත් තරමට ගෝඨාභය ඔබේවත් නාගන්දේගේවත් රුවේ කිසිම වටිනාකමක් නැහැ. අපි විනාශලා යනවා. ඔබ විඳින හැම දෙයක්ම දිය බුබුලක් තරමටවත් පවතින්නේ නැහැ. වේදනා බුබුලු උපමා කිව්වේ ඒකයි. මරීචිකු උපමා සංඥා කිව්වේ ඔබ දකින කිසිම දෙයක එහෙම ස්ථිර පැවැත්මක් නැහැ. ගෝඨාභය එහෙම දෙයක් නැහැ. සංඛාරා කදළු උපමා කියන්නේ ඔබට එන සිතුවිලි මේ ආවා මේ ගියා රට කණ්ඩේපා ඒ වගේ කිසිම පැවැත්මක් නැහැ. මේ ඔක්කොගෙම මොනවද කියන්නේ? කිසිම දෙයක ස්ථිරකමක් නැහැ. ඉතින් කරුණා කරලා ඔබට කියනවා ආර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය දකින්න ඔබේ ඇලී සිටින තාක්කල් ඔබ මේක විඳිනවා. ඔබට නිින්දක් නැහැ. සමුදය දකින්න ඇලිච්ච තරමට ඔක විඳිනවා. නිරෝධය දකින්න හේතුවක් හා ඵලයක් තියෙන්නේ. ඒ ඵලය තමයි අද වෙලා තියෙන රට තුළ. හේතුව මොකද? ඔබේ අඥානත්වය. ඔබට ඒක ගැන අවබෝධයක් නොහැකියාවක්
තිබීම. ඒක පිළිගන්න කරුණා කරලා. ඒ කියන්නේ මම ඔබට දොස් කියන්නේ නැහැ. ඒක පුද්ගලියෝ එක එක පුද්ගලයාගේ ප්‍රමාණය වෙනස් වෙනවා. තමන්ගේ බුද්ධිය හා ප්‍රඥාව. ඒ කියන්නේ කරුණා කරලා ඒක පිළිගන්න. හේතුව ඔබ රට කාපු වින්දා ප්‍රතිපලය ඇවිල්ලා මිනිසුන්ට ඩීසල් පෙට්‍රල් නැති වුණා, ගෑස් නැති වුණා, ඔක්කොටම වගකීම ඔබේ. ඒක පිළිගන්න කරුණා කරලා. පිළි අරගෙන ඉතින් හේතුව ඵලය තමයි මේක මේ විදිහට රට පුරා උස්සන්න වෙලා තියෙන්නේ. රුපියල බල්ලටම ගියා. රුපියල කොයි රෝග ලෝකෙ දෙපිලිගන්නේ ඔබ එනකොට රුපියල යගේ බලන්න ඔබ අද රුපියලේ තත්ත්වය බලන්න ලෝකෙ කිසිම රටක පිළිගන්නේ නැති වේගෙම කඩාවැටෙච්ච වැටෙන මුදල් ඒකකයේ බයට් බබට රුපියලපත් කළේ ඔබ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය සේවා ඊයේ දැක්ක ලිස්ට් එකක් ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපත් කළ අමාත්‍යවරයාම කිව්වා පාර්ලිමේන්තුවේ මේව නැහැ කියලා කවුද වග කියන්නේ ලොනි ගෝඨාභය මේවට රටේ අහිංසක මහ ජනතාවද ඔබ ආවේ ආණ්ඩුක්‍රම යථාපකාරව මේ රටේ ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ඔවුන්ට මේක ව්‍යවස්ථාවේ තියෙන දෙයක් ගෝඨාභය කරුණාකරලා බලන්න ආණ්ඩුක්‍රම යථාවේ I will read it out for you මේක තියෙන ව්‍යවස්ථාවේ ඔබේ වගකීම රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙහිීමේ මූලධර්මවල මේවා කියවන්න. දන්නේ නැත්නම් මේවා කියවලේ නම් දැනුවත් වෙන්න. The state is pledged to establish in Sri Lanka a democratic socialist society the objective of which includes the realization by the citizens of the adequate standard of living nobada thiyena de me kiyanne 27 200 janathawata pramanawa jeevana tattaye vardanayak athi kirimata rajaye wagakim continuous improvement of the living conditions den obada meka de oba karanne poda kalpana karanna oba pawa sampurna virodha karanne aandukriyathata patahani deyak me karanne obe wagakimak thiyena gota abi aandukriyathata 28 wana vyatha prakara අනිත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට ව්‍යවස්ථාවේ වගකීමක් තියෙනවා. ඒ වගේම 28 කියන දේ තමයි ඔබට රටේ නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනතව අවංකව හෘද සාක්ෂියට එකඟව ව්‍යවස්ථාවේ 10 තමන්ගේ ධූරේ කාර්යකර්තව කරන්න. ඔබ ඒකට සම්පූර්ණයෙන්ම අසමත් ගෝඨාභය කරුණා කරලා තමන්ගේ මේ නොහැකියාව පිළි අරගෙන ධූරයෙන් ඉවත් වන්න. කරුණා කරලා පොලිස් දෙපාර්තමේන්තුව මේ අපරාධයට යොමු නොකරන්න. පොලිස් ප්‍රතිවරයා ඔය මොනව කරන්නේ? තමන්ගේ නිලධාරීන් දේශපාලන අධිකාරියේ වුමනාවට යෙදවීම සම්පූර්ණ නීති විරෝධී. ඒ සම්බන්ධයෙන් මම අනිවාර්යයෙන්ම අපි කතා කළා මේක උදේ. තව නීතිඥ සමූහයක් සමග පොලිස් දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ගයිඩ්ලයින් තියෙන්න ඕනේ. මොනවාද? ඔවුන්ට තියෙන නිර්දේශ කරන්න ඕනේ අධිකරණයෙන් අත්අඩංගුවට ගන්න අවස්ථාවකදී හැසිරීම විරෝධතාවයක් වැළැක්වීමේදී පොලිසිය කටයුතු කරපු ආකාරය පිළිබඳ නීතියක් නෑ රටේ. ඒක අනිවාර්යම නීතියෙන් එන්න ඕනේ. රටේ ප්‍රගමණය කියන්නේ අන්න ඒකයි. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් ගේනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීමෙන් පොලිසිය මෙවැනි අවස්ථාවක කෙසේ කටයුතු කළ යුතුද? කිසිම ආයුධාන සන්නද්ධ අරගලයක නැති මේ වගේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයකදී පොලිසිය කෙසේ හැසිරිය යුතුද? පොළඹ ගෝල් ෆේස් එකේ එක විදියකටත් එතන ගිහලා මේ අහිංසක මිනිසුන්ට තව විදියකටත් හැසිරීම පොලිස් දෙපාර්තමේන්තුව රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට කළේ බරපතල හානියක්. මොකද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඉතාමත්ම ගුණවත් ඒ වගේම ජනතාවගේ අධිකාරී බලයට ගරු කරන තමන්ගේ නිලයේ ගෞරවය කරු කරන තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන ඉන්න පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. ඔබ කලේ මම මේ කතා කරන්නේ පොලිස් ප්‍රතිවරයාට වික්‍රමරත්න මහත්මයාට ඔබ කලේ බරපතල හානියක් සමස්ත දෙපාර්තමේන්තුවම ජනතාව හමුවේ ඔබ හැල්ලුවට පත් කළා. අපකීර්තියට පත් කළා. මේ මොහොතේ පටන්වත් නීති ආධිපත්‍ය ගරු කරන්න. ජනතා පරමාධිපත්‍ය බලය ගරු කරන්න. රටේ ඉහළින්ම ඉන්න අධිකාරී බලවතා ජනතාව බව නුවණින් දකින්න. බොහොම ස්තුතියි.